Hi travelers. Good morning. Good morning. කියන්න පුළුවන් මොකද අද උදේ පාන්දර තමයි මේ ගමනට පිටත්තුර. ඉතින් ඔයගොල්ලෝ මම ඉතින් ටයිටල් එකෙන් thumbnail එකෙන් දැනගන්න ඇති මේ අද vlog එක මොකද්ද කියලා. ඉතින් අපි ජීවිතේ එන්න ආසාවෙන් හිටපු, ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් දන්න කාලේ ඉඳන් එන්න ආසාවෙන් හිටපු තැනක්. අනික අපි හැමෝම දන්න තැනක්. කියන ඕන කෙනෙක් දන්න තැනක් තමයි මේ Taj Mahal කියලා කියන්නේ. අනික ලෝකේ පුදුම හතෙන් එකක් ඉන්දියාවේ Taj Mahal. Taj Mahal. ඉතින් තමරි අර කිව්වා වගේම ඉස්කෝලේ මට මතකයි ওই පාඩම ගන්නද්දි මම අපේ සමාජ විද්‍යාව උගන්වපු මේ ටීචර්ගෙන් ඇහුවා අපිට බැයිද ටීචර් ඔබ බලන්න යන්න කියලා. උඹලා හොඳට ඉගෙන ගනින් එදාට උඹලට බලන්න යන්න පුළුවන් කියලා. ඉගෙනගෙන තියෙනවා දැන්. කොහොම හරි ඔන්න අද මේ දෙවණියට ඔන්න ලෝක පුදුමයක් බලන්න ආපු දවස. ඉතින් අද ඒ වගේම ස්පෙෂල් දවසක්. ඒ තමයි ආදරවන්තයන්ගේ දින. ඉතින් අපි මේ අපේ ඉන්දියා ට්‍රිප් එකේ අපි හරියටම plan කරා පෙබරවාරි 14 අපි යමු Taj Mahal බලන්න. මොකද මේ Taj Mahal කියන්නේ මේ ආදරේ සම්බන්ධව ඉදිවෙච්ච ලෝක පුදුමයක් වෙච්ච නිර්මාණයක්. ඒ වගේම තමයි මේක තියෙන අග්‍ර නගරේ. ඉතින් අපි දැන් ඉන්නේ අග්‍රවල. අපි ඊයරෑ ට්‍රේන් එකේ ආවා දිල්ලි වල ඉඳලා අග්‍රවලට. ඉතින් ට්‍රේන් එක ඩිලේ වුණා පැය 3ක් විතර. ඉතින් ඒ මහන්සිය බලන්න නැතුව කියන්නේ අපි පාන්දර 3යි හෝටල් එකට එනකොට ඒ මහන්සිය බලන්න නැතුව උදේ පාන්දරම පිටත් වුණා Taj Mahal බලන්න. මොකද අපි ටිකට් බුක් කළා, ඒ ඔක්කොම කළා තිබුණේ. ඒ වගේම ඉතින් මේක නොබල ගියොත් වැඩක් නැහැනේ. දීගින්දා අනිවාර්යෙන් Taj Mahal යනවා කියලා තුන් දෙනාම ලෑස්තිලා ආවා. ඉතින් එලිනටත් පොඩ්ඩක් කියලා දීලා පෙන්නලා ඉතින් යාටත් උගන්නලා මෙන්න මේ වගේ තැනක් කියලා. එයාත් ඉතින් මාර ආසාවෙන් ආව මේ ගමනට. ඉතින් එහෙනම් අපි දැන් Taj Mahal ඇතුලේ ඉන්නේ. කියන්නේ අපි මේන් ගේට් එකෙන් ඇතුලට අවිල් තියෙන්නේ. මම ටිකට් බුක් කරේ ඔන්ලයින්. ඉතින් මම ඒ විස්තර මේ වීඩියෝ එක දැන් Taj Mahal ගිහිල්ලා අවිල්ලා ඔයාලට කියන්නම් කොහොමද ටිකට් බුක් කරගත්තේ. ඒ වගේම කොහොමද මෙතන ඇතුලට එන්නේ. ඒ වගේම මොනවාද මේක ඇතුලට ගේන්න බැරි, ගේන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඔයාලට මම මේ වීඩියෝ එකේ දරන් එන්න. එහෙනම් අපි ආ Taj Mahal බලන්න. ඔයාලා අග්‍රවල Taj Mahal බලන්න යනවා නම් හොඳම කාලේ තමයි ඔක්තෝබර් ඉඳලා දෙසැම්බර්. එහෙමත් නැත්නම් පෙබරවාරි ඉඳලා මාර්තු. මොකද මේ කාලෙට වැඩි රස්නෙත් නැති නිසා. අපි Taj Mahal බලන්න ගියේ සන්රයිස් එකට. ඇත්තටම ඒ වෙලාව තමයි Taj Mahal බලන්න යන්න හොඳම වෙලාව. අග්‍රනගරයේ පිහිටලා තියෙන Taj Mahal ඉන්දියාවේ ප්‍රසිද්ධම ස්මාරකයක් වගේම සදාකාලික ආදරයේ සංදිස්ථානයක්. වැලන්ටයින් දවසේ අපි හිටියේ ඉන්දියාවේ. ඒ නිසා අපි දෙන්නත් හිතුවා එදාට යන්න තියෙන හොඳම තැන තමයි Taj Mahal කියලා. ඇත්තටම මේ තැන අපි ජීවිතේ එකපාරක් හරි අපේ ඇස් දෙකෙන් බලන්න ඕන තැනක්. මොකද Taj Mahal සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ සුදු කිරි ගරුඬ වලින්. ඒ වගේම මෙතන කොච්චර ලස්සනද කියනවනම් සුදු කිරි ගරුඬ වලට හිරු කිරණ වැටෙනකොට සම්පූර්ණයෙන්ම බැබලෙනවා. ආදරේ සංකේතයක් වෙන Taj Mahal ගැන ලස්සන කතාවක් තියෙනවා. 1983 දී යුනෙස්කෝ ලෝක උරුමයක් වුණ, එහෙම නැත්නම් ලෝකයේ පුදුම හතෙන් එකක් වෙන Taj Mahal ක්‍රිස්තු වර්ෂ 1632 ඉඳලා 1653 දක්වා කාලය ඇතුළත මුගල් අධිරාජෙක් වෙන ෂාජහන්ගේ බිරිඳ මුන්ටාස් වෙනුවෙන් ආදරේ ප්‍රකාශ කරන්න තමයි ඉදි කරලා තියෙන්නේ. හරියටම වසර 21ක් ගිහිලා තියෙනවා මේ ප්‍රතිමූර්තය හදන්න. ඉතින් මේ කලාත්මක විශිෂ්ට නිර්මාණය ෂාජහන් නිර්මාණය කරේ දරු ප්‍රසූතියේදී එයාගේ බිරිඳගේ අභාවයෙන් පස්සේ ඇයගේ මතකයට තියෙන ආදරේ පැහැදිලි සංකේතයක් විදියට. ඉතින් ඒ නිසා Taj Mahal-ට සොහොන් ගේ කියලාත් කියනවා. ප්‍රධාන සොහොන් ගේට යන ටිකට් ගන්න තියෙන්නේ මෙන්න මෙතනින්. ඉතින් ඕගොල්ලොන්ට Taj Mahal-ට විතරක් ටිකට් ගත්තට මදි. Taj Mahal ළඟටම ඒ වගේම Taj Mahal ඇතුළ බලන්න යනවා නම් වෙනම ටිකට් පතක් අරගන්න ඕනි. ඒ වගේම තමයි Taj Mahal ඇතුළට යන කොටසට මෙන්න මේ වගේ ෂූ කව එකක් වළඳින්න ඕනි. ඉතින් මේක මෙතනදී ඕගොල්ලන්ට ගන්නත් පුළුවන්. නැත්නම් එළියෙන් එනකොට අරන් යන්නත් පුළුවන්. අච්චා හේ
अच्छा है चाहे अच्छा है දැන්නම් ගොඩක් සෙනග වැඩි වෙලා තියෙනවා මොකද දැන් වෙලාව 10 මාට විතර ඇති ඒකයි දැන් අපි ආවේ 7 6 මාර 7ට වගේ හැබැයි ඔයාලට පුළුවන් නම් 5 මාර වෙද්දි මෙතෙන්ට ඇවිල්ලා මොකද 6ට තමයි ඕපන් කරන්නේ queue එකේ ඉඳලා මුලින්ම යන්න පුළුවන් නම් ඇත්තටම අර කවුරුත් නැතුව අපිට ලස් මෙතන ලස්සන බලන්නත් පුළුවන් ලස්සන ෆොටෝස් ගන්නත් පුළුවන් ඉතින් ඔක තමයි විස්තරේ එහෙනම් අපි දැන් යම් හොටල් එකට ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන යම් අනිත් තැන් ටික බලන්න රයිට් අපි දැන් දරා ඕන්න මේ බ්‍රෙක්ෆාස්ට් ගන්න ඉතින් අපි දැන් ඉන්නේ ඔව් කිර කර ගන්න බෑ මොනවද තියෙන පූරි තියෙනවා කුමාරසයි පූරි බබඩ තියෙනවා පාන් ටෝස් කරලා එතකොට නියුටෙලා තියෙනවා ෂා තව මොනවද වකන්නේ මං ගන්න පීනට් බටර් තියෙනවා ඉතින් අපි ඉන්නේ දැන් අර ජොයිස් හොටල් එකේ අපි ඔයාලට එක පෙන්වන්න බැරි වුණා ඉතින් රූම් ටුවර් එකකුත් ගිහිල්ලා පෙන්වන්න ඉතින් ඒකේ රෙස්ටෝරන්ට් එකේ තමයි ඉන්නේ රෙස්ටෝරන්ට් එකට පේනවා ලස්සනට ලස්සනම ලස්සන view එකක් ගොඩක් තැන් හොටෙල්ස් එහෙම බැලුවා ටිකක් ගණන් වැඩි යනම්මනම් සෑහෙන දේවල් තියෙනවා හැබැයි මෙතෙන්ට මේ මේ හොටෙල් බැලුවේ ඒ කියන්නේ මේ ටජ් මහල් පේන තැනක හැබැයි මෙතන මේ vibe එක මාරු මොකද මේ අපි ඉන්නේ හොස්ටල් එකක කියන්නේ හෝම් ස්ටේ එක වගේ ඉතින් මෙතෙන්ට පේනවා ටජ් මහල සහ දැන් අපි පල්ලෙහාට ගියාම මේ වටේම ගෙවල් තියෙනවා ඉතින් ඒගොල්ලන්ගේ කොහොමද ඔව් අර අග්‍රවල අර මේ මේ මං හිතන්නේ අර ඕල්ඩ් අග්‍ර එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් තැන ඉතින් රෙස්ටෝරන්ට් එක නම් මේ වගේ අපේ කට්ටිය කනවා දැන් එකයි කැමත් මේ අපි දෙන මුලින්ම වෙල බලාගෙන හිටිය මෙනු කාඩ් එකක් ගේනගම් එහෙම නැහැ අතන බුෆේ තියෙනවා අපිට කැමතියක් බෙදාගෙන කන්න පුළුවන් මේ ඉතින් ඒකත් හරි ෂොක් මොකද මේ මේ වගේ ලස්සන වීව එකක් දිහා බලාගෙන අපි කැමති කෑමක් බෙදාගෙන ලස්සට කන්න පුළුවන් දැන් කාලයන් අපිට තව තැන් දෙකක් විතර තියෙනවා යන්න සිම්ලා මනාලි යනකොට අපි ගත්ත මේ අර මල්ටි ප්ලග් එකක් යුනිවර්සල් ටයිප් මල්ටි ප්ලග් එකක්
ඊයේ හිටපොතන චමරි දාලා ඇවිල්ලා හෝටල් එකේ මම චමරිට මතක් කරලා ගෝ ගන්න කියලා දැන් ඉතින් ආයෙක හොයන්න යනවා ෆෝන් charge කරන්න දෙයක් නැහැ මොකද ස්ක්‍රැපින් මෙහෙ නැහැ තියෙන්නේ රවුම් පින් එක විතරයි අපේ ඔක්කොම charger තියෙන ස්ක්‍රැපින් दुन्ना में भैया तुम्हारा नाम क्या है ओके बाय गाइस थैंक यू මේ හරිය මේ ලොකු ටවුන් එකක් නෑ අපි ටිකක් ඇතුලකට එන්න නින්නේ ප්ලග් පොයින්ට් එකක් තිබ්බා එක එක පෝට් එකක් වැඩ කරන්නේ නැති අපරාදෙනේ මම ගන්න තු ඉන්න හදලා ඔයා මට ගන්නත් ඕනේ පස්සේ එත හිරු යාළුවෙක් හදලා දුන්නා මේ පොඩ්ඩක් මේ ගැලවිලා තිබ්බා පාස්සල ගල්ලා හදලා දුන්නා මේ දින මෙතන තමයි ජොයිස් හොස්ටල් එක තියෙන්නේ එතකොට ඒගොල්ලන්ගේ රෙස්ටුරන්ට් එක තියෙන අතන अतन रहा आप यार उदय का विवेक रसन विवेक पे थिंग मे पे सानिकार गेवा तीन गेवा खाड़वाड़ी रहा मैं पे लोकल खट्टी थिंग मेको लगे एंट्रस मेन मेवागे धवल वर्ग अभी पड़ा प्रेस कल हवास वर्ग दागते अग्र रेड फोर्ट बल ताजमहल वगे अग्र रेड फोर्ट की आने तपे बकट लिस्ट के तिब्बतन अग्रबल तीन रेड फोर्ट हेमनता रतुबलकोट ताजमहल किलोमीटर देख मारकवागे दूरी तीन वाला ताजमहल बल्ल के रेड फोर्ट आना ताजमहल बटगीर दूरी नेलियट आवना लेसी अन्नपुर अग्रबलकोट तीन सुंदरत्व वगेम संकीर्णत्व तेरूंगन एक इतिहास दनगा इतिहास गैंपुरी अध्ययन करेंगे अंतर्जाले भूम्यक आर्टिकल यूट्यूब वीडियो को डाक तगन पुलवा तिंगना बला आराधना करना वसर गणना वक्ति मोघल अधिराज्य विशेष अक्बर अधिराज्य यागे प्रधान निवाहन वगेम हमुदा बलकोट करगा वगेम बलकोट पुलकर प्रति संस्करण कर කොහොමුණා තපි අද මේ දකින්න ඇදහිය නොහැකි ගොඩනැගිලි ගොඩක් ඒ වෛදි කරේ ෂාජහන් අධිරාජ්‍ය. ඔහු හිමායිම්වල ශාස්ත්‍රීය මාලිගා අංගන බොහෝමයක් නිර්මාණය කරලා වැඩි දියුණු කරලා තියෙනවා. Thank you.
මේක මොකක් ඇවත් හරියන්නේ ඡායක තමයි නේ මේ චොයිස් දැන් ඇවිල්ලා දවස් 6ක් 7ක් විතර එනවා අවදි වෙන ඡාය කාලි වල මේ මොනවද සූකිරි සූකිරි සහ මාදුරු නේ ආ සූකිරි මාදුරු කාලි වෙච්ච එක මේක දෙන්න අද වීඩියෝ එක ඉවර කරන්න කලින් මම ඔයාලට කියන්නම් කොහොමද ටජ් මහලේ ටිකට් බුක් කරගන්නේ කියලා. ඉතින් මේක තමයි ටජ් මහලේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. මේකට ගියාට පස්සේ ටජ් මහල ගැන ඒ වගේම අග්‍රවල බලන්න යන්න තියෙන තැන්, වටින තැන් ගොඩක් දේවල් වල විස්තර මේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එකේ පල්ලෙහාට ගියාම ඔයාලන්ට ඉතින් මේ තියෙන ටජ් මහල් වලට ඉන්දියන් කෙනෙක් නම් ඉන්දියන් රුපියල් 50යි, ෆොරිනර් කෙනෙක් නම් 1100යි. ඒ වගේම තමයි සාක් කන්ට්‍රි එකක් ඉන්න කෙනෙක්ට නම් 540ක් වෙන්නේ ඉන්දියන් රුපියල්. ඉතින් අපේ ශ්‍රී ලංකාවත් සාක් රටකට අයත් වෙන හින්දා අපිට ඔන්න මෙන්න මේ ෆොරින් චාර්ජ් එක නැතුව මේ 540කට යන්න පුළුවන් chance එකක් තියෙනවා. ඉතින් ඒකත් මතක තියාගන්න. මොකද ගොඩක් අය මම කලින් බ්ලොග් වල දැක්කා ටිකට් බුක් කරනකොට, ඒ කියන්නේ වෙබ්සයිට් එකේ නැතුව ටිකට් බුක් කරද්දී ගොඩක් අය ෆොරිනර් විදිහට තමයි ඇප්ලයි කරන්නේ. එතකොට මේ ඔයාට මේ මෙන්න මේ 1100ක් ගෙවන්න වෙනවා. ඒ වගේම සිකුරාද දවස්වල ටජ් මහල වහලා කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. අනිත් ෆෝටෝ වලට යන ගණනුත් මෙන්න මෙතන මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒවල නම් ලොකු ගණන් නෙමෙයි තියෙන්නේ. ඒ වුණාට ෆොරිනර්ස් ලට 650ක් තියෙන එක සාමාන්‍ය සාක් රටක එක්කෙන් ඉන්දියන් රුපියල් 90කට වගේ යන්න පුළුවන්. ටිකට් බුක් කරන්නේ අපි මෙන්න මෙතන උඩටම ගිහිල්ලා විසිටින් අවර්ස් ඇන් ටිකටින් කියන ටැබ් එකේ මෙතනත් තියෙනවා තව එකක්, ඒ ගණන් මිනුම් ටික සහ ප්ලස් ඉන්දියන් රුපියල් 200ක් අය කරනවා. අර ඇතුලේ තියෙන සොහොන්ගේ බලන්න යනවා නම් වෙනම රුපියල් 200ක් අය කරනවා ඉන්දියන් රුපියල්. ඉතින් මෙන්න මෙතන තියෙනවා asipayumoney.com කියලා. මෙතනින් ගියාට පස්සේ අපිට තියෙන ගොඩක් තැන්වල ටිකට් මේ වෙබ්සයිට් එක හරහා බුක් කරගන්න පුළුවන්. මේක ගවර්න්මන්ට් එකෙන් හෑන්ඩල් කරන සයිට් එකක්. ඉතින් මෙතන මුලින්ම අග්‍ර ගිහිල්ලා අපිට ටජ් මහල් මෙතනින් තෝරගන්න පුළුවන්. කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ටජ් මහල් විතරක් නම් බලන්න යන්නේ. ඒ කියන්නේ අපි අර එළිය කොටස විතරයි නම් යන්නේ. අපිට මේක තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සොහොන් ගියත් බලන්න යනවා නම් මේ මේකට ටික් එකක් දාන්න. ඊට පස්සේ අපි ඩේට් එකක් තෝරලා මෙතන තියෙනවා යන ටයිම් එක මොකද්ද කියලා තෝරන්න. ඉතින් උදේවරු යනවා නම් ෆෝන් ඕන් එක තෝරන්න. එතකොට ඔයාලට 12 වෙනකම්ම ඇතුළට යන්න පුළුවන් chance එක තියෙනවා. අපි ආෆ්ටර්නූන් තේරුවොත් මේ හවස් වරුවේ යනවා නම් තමයි අපි ආෆ්ටර්නූන් තෝරන්න ඕනේ. ඊට පස්සේ මෙතන නෙක්ස්ට් ගියාට පස්සේ මෙතන මතක ඇතුව මේ ෆොරිනර් නෙමේ සාක් කන්ට්‍රි එකක් විදිහට මෙන්න මේක ක්ලික් කරන්න. එතකොට තමයි අපිට අර සාක් රටවල් වල දෙන ටිකට් ප්‍රයිස් එකට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙතන තව ඇඩ් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ ටිකට් එකේ ගානයි. අර සොහොන් ගේ බලන්න යනවා නම්, ඒ කියන්නේ ටජ් මහල ඇතුළ බලන්න යනවා නම් ඒ රුපියල් 200ත් මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මෙතන තව ඇඩල් කෙනෙක් ඇඩ් කරගෙන ඊට පස්සේ මෙතන අපි පාස්පෝට් එක ගෙනියන නිසා පාස්පෝට් එකේ ID එක මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක ටිකට් එකට නම්බරෙත් ඉන්ක්ලූඩ් වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන ප්‍රොසීඩ් ටු පේ ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවීම් කරන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව අනිවාර්යෙන් පාස්පෝට් එක අරන් යන්න. මොකද ඒගොල්ලෝ පාස්පෝට් එක එතන චෙක් කරනවා. ඒ වගේම ටිකට් එකේ QR කෝඩ් එක චෙක් කරනවා. ඒක ෆෝන් එකෙන් පෙන්වුවත් ඇති. එතන ඒගොල්ලෝ ස්කෑන් කරලා ඒක විස්තර ටික ඔයාලා බලලා එතනින් ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් තැන්වලත් අපිට ටිකට් බුක් කරගන්න පුළුවන්. ඉතින් මේ තැන්වලටත් ඔයාලා යනවා නම් මේ ඔන්ලයින්ම ටිකට් එක බුක් කරගන්න පුළුවන්. අග්‍ර ෆෝට් එකට අපි ඉස්සෙල්ලා ගියේ. ඉතින් අග්‍ර ෆෝට් එකෙත් ඒකෙත් අපි හවසනේ ගියේ. ඒකෙත් ගියාට පස්සේ අර වගේම තමයි විස්තර ටික තෝරන් තියෙන්නේ. සාක් කන්ට්‍රි එකක් නිසා අපිට වෙනම රේට් එකක් මෙතන හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඉන්දියාට ඇවල් ගන්න මේ ටජ් මහල් ස්පෙෂල් කරගෙන ටජ් මහල් බලන්නම නම් ඉතින් මේකේ ටජ් මහලේ ගොඩක් දේවල් තියෙනවා. දැන් අපිට මෙතන නයිට් වියව් එකට ගියොත් එහෙම මේ ෆුල් මූන් දවස් වලට අපිට මේ ඇතුළට යන්න පුළුවන්. ගිහිල්ලා මේ ටජ් මහල් බලන්න පුළුවන්. ඉතින් ඒක මාර ලස්සන දර්ශනයක් කියලා තමයි ගොඩක් අය වෙබ්සයිට් වල දාලා තිබුණේ. ඉතින් ඒකටත් වෙනම ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් ඒ දවස් තියෙන්නේ මාසෙට එකපාරයි. මොකද මාසෙට ෆුල් මූන් එන දවස සහ ඊට කලින් ඊට දවස් දෙකකට කලින් සහ ෆුල් මූන් දවසට දවස් දෙකකට පස්සේ ඒ දවස් පහක් ඇතුළත තමයි
ඒ දවස් පහ තමයි අපිට බලන්න චාන්ස් එක දීලා තින්නේ රෑවරුව බලන්න යනවනම් ඉතින් කවුරු හරි ටජ් මහලම බලන්න ආසාවෙන් යනවනම් ඒ අත්දැකීමත් ගන්න අමතක කරන්න එපා කියලා කියනවා ඒ දවස් බලලම යන්න එතකොට ඔයගොල්ලන්ට ලස්සන view එකක් බලන්න පුළුවන් ටජ් මහලේ ඒ වගේම මෙතනත් තියෙනවා අපිට මොනවද කරන්න ඕනේ නොකරන්න ඕනේ මොනවද කියලා ඉතින් ඒව ඔයගොල්ලෝ යන්න කලින් පොඩ්ඩක් කියවලා බලන්න ගොඩක් වෙලාවට මේ drone camera එහෙම තහනම් කරලා තියෙනවා ඒ පැත්තේ ඉතින් ලොකු දඩ මුදලක් ගෙවන්න වෙනවා drone එහෙම දැම්මොත් ඒ වගේම තමයි gate එකෙන් අපි ඇතුළට යන්න කලින් අපිට මොනවද ඇතුළට ගෙනියන්න පුළුවන් ගෙනියන්න බැරි මොනවද මේ දේවලුත් ගහලා තියෙනවා ඉතින් මතකයිද ඔයගොල්ලෝ ලොකු bag මුකුත් අරන් යන්න එපා ටජ් මහල්ට මොකද ලොකු බෑග් ඇතුළට අරන් යන්න දෙන්නේ නැහැ ඒ වෙනම ලොකස් වල දාලා යන්න වෙන්නේ ඒ වගේම කැමරා මොන හරි අරන් යනවා නම් ට්‍රයිපෝඩ් සහ මයික් මේ කිසිම දෙයක් gimbal මේ කිසිම දෙයක් අරන් යන්න දෙන්නේ නැහැ ඔයාලට කැමරාව විතරක් අතේ අරන් යන්න පුළුවන් ඉතින් එක තැනක් තියෙනවා එතනින් පස්සේ වීඩියෝ ෆොටෝ ගන්න බෑ කියලා තමයි ඒගොල්ලෝ ගහලා තිබ්බේ හැබැයි ගොඩක් අය වීඩියෝ ෆොටෝ ගන්නවා ඒගොල්ලෝ ගොඩක් වෙලාවට එහෙම දාන්නේ ගොඩක් සමහර අය එතන ඇවිල්ලා අර ට්‍රයිපෝඩ් තියාගෙන අනිත් අයටත් කරදර වෙන විදිහට හැසිරෙන නිසා ඉතින් ඔයාලට ෂේප් එකේ මේ වීඩියෝ එකක් ෆොටෝ එකක් ගහ ගන්න පුළුවන් නම් ඒ chance එකත් ඔයාලට ගන්න පුළුවන් මේ අනිත් තැන්වල මොකද මමත් මේ ෂේප් එකේ තමයි ওই වීඩියෝ ටික කරගත්තේ හැබැයි බෝඩ් දාලා තියෙන්නේ ඒ හරිය බෑ කියලා හැබැයි අනිවාර්යයෙන්ම ඔයාලට කැමරා එක යූස් කරන්න බෑ මේ ටජ් මහල ඇතුළ කොටසේ මොකද ඒගොල්ලෝ එතන හයි සිකියුරිටි සෝන් එකක් විදිහට දාගෙන ඉන්නේ ඉතින් එතන ඇතුළට යනකොටත් ඒගොල්ලෝ කියනවා ෆෝන් ඔක්කොම ස්විච් ඔෆ් කරන්න කැමරා තියෙනවා නම් ස්විච් ඔෆ් කරන්න කියලා ඉතින් ඇතුළේ තියෙන සෝන් ගේ ඇතුළේ අපිට වීඩියෝ කරන්න අවස්ථාවක් නැහැ ඉතින් ඒක හින්දා මේ වීඩියෝ එකෙත් ඔයාලට ඒක බලන්න මං හිතන්නේ වීඩියෝ විෂුවල් මුකුත් තිබුණා හැබැයි ඊට කලින් මම ෆොටෝ එකක් ඔයගොල්ලන්ට දාලා තිබුණා ඉතින් ඔන්නෝම තමයි ටජ් මහල් විස්තර එහෙනම් ඉතින් අපි ඊළඟ දවසේ හම්බ වෙමු මොකද අපි ඊළඟ දවසේ කරේ සම්පූර්ණම අග්‍රාවල හෝටල් එකේ නැවතිලා හිටියා ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරන් එන්නම් හෝටල් එකේ විස්තර ඒ වගේම සම්පූර්ණ අග්‍රාවල දවසක් කොහොමද අපේ ගෙවුනේ කියලා එහෙනම් හැමෝටම ජය වේවා අපේ channel එක subscribe කරලා තියාගන්න අපි Instagram ඉන්නවා Facebook ඉන්නවා TikTok ඉන්නවා follow කරලා තියාගන්න හැමෝටම ජය වේවා